ඒගලන්ට වයික දන්න. කිරිල්ලල කන්දකපු වන්දිය. ඕගලන්ට පේනවා මෙතන මේ වෙනස් මාකාරය සිද්ධියක් වෙන්නේ. අපි වැඩිය කතා නැතුව ගිහිල්ලා මේ සිද්ධිය ගැන කතා කරලා බලමු. අයි පොඩ අදරන්නුල මෙයා තමයි තනිය අරිය. අයි මොකද්ද මේ සිද්ධිය? එතනන්නේ අපි මික්ස් එකක් තියෙනවා ස්කූටර් ක්ලබ් හතරක පහකට හරි ඉවත් කියන්නේ මේකම එකට කතා කරලා අපි වැඩ කරා. එයි දැන් මෙතන මේ මෙතන පේන පෙරහැරක්. දැන් වාට පෙරහැරක් වඳින්න මේ අයිඩියා එක පන්සලේ රාත්‍රිය. ඔව්. දැන් තියෙන වාතාවරණය අනුව මට හේතුව තියෙන්නේ එකේ කන්සෙප්ට් තියෙනවා නේද? ඒක දැන් අපිට ග්‍රැවිටි ආර්ට් එකක් ගන්න දෙයක් දැනග ඒ කියන්නේ අද සමාජයේ අපි ආගමත් එක්ක පොඩි පොඩි ප්‍රශ්න ගැටලු තියෙනවා. ඒක හින්දා මට හිතෙනවා මේ වගේ දෙයක් ආවම මෙතන අපිට පේනවා මේ ගොඩක් පිරිස ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මේ අපිට පරණ ස්කූටර් වගේක් තියෙනවා. වාට මේකෙන් ලැබෙන සපෝට් එක කොහොමද කට්ටියගේ? සපෝට් එක උඩින් ලැබෙනවා. හේතුව අපි දැන් කණිතනුව ගේ ක්ලබ් වලට ජොයින් වෙලා මුදල් වදින යාළු. අපි ඔක්කොම ඔයාලා ඔක්කොම වදින ගන්න. අපි ලංකාවේ හතර වැටේ ගෝල් ගිහිල්ලා එක්කව කරන යාළු තමයි. ඉතින් මම එයාලට පණිවිඩය දුන්නා මට මෙහෙම වැඩක් කරන්න ඕනේ ඔයාලා සපෝට් එකට කියලා. මට උඩින් සපෝට් එක ගන්න ලැබුණා. පොඩ පාරෙන් හැබතර මෙයා ඇත්තරම මේ අපූරු කලාකාරයෙක්. ඔයාගේ මේ රැකියාව මොකද්ද? දැන් ඔයා ටිකට මේවද කරන්නේ නැත්තම්? ඔව් මගේ රැකියාව ප්‍රධානම චිත්‍ර කලාව. මම තමයි හෝටල් එකේ තමයි වැඩ කරන්නේ. හලියා හෝටල් එකේ. ඔයාව හැමෝම දන්නේ තනි අලිය කියලා. හලියා කියලා. මොකද්ද ඔයාගේ ඇත්ත නම? මගේ නම සමන්. දැන් කාට හරි චිත්‍රයක් ඇඳ ගන්න ඕන නම් ඔයාට එයා මේගොල්ලන්ට අවස්ථාව තියෙනවද ඔයගෙන්? ඔව් තියෙනවා. පොරිම දෙන්න. ඔයාගේ නම්බර් එකක් මතක් කරගන්න. නම්බර් එක 77 30 21 37 0 77 31 37 ඔයගොල්ලන්ට මොන හරි චිත්‍ර අඳින්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මෙයාට කෝල් කරන්න. ඔයාගේ තව කොහෙද ඔය මේ වගේ පාරවල් වල චිත්‍ර ඇඳලා තියෙනවද? මම ධනියලිය කන්සෙප්ට් එකේ මම පාලාගයට පොඩි පොඩි දේවල් තමයි තනියම කළේ. ඒ කියන්නේ මගේ බජට් එකත් එක්ක තමයි මම ඒ දේවල් කළේ. මේක තමයි මගේ ලොකුම වැඩ. ඒකව අපි ස්කූටර් යාළු වෙනින් යාළු මේ යාළුවම් යාළු ජාමි පන්සලේ ස්වාමීන් වහන්සේ විලායක කටි කවලා තමයි බජට් එක සම්පූර්ණ. ඒ කියන්නේ අපි ගල් එකව කළා නෙමෙයි මේ කරේ. ඔක්කොගෙන මේ දීලා ගමින්ට යත් දීලා අපිට සපෝට් එකක් දෙන්න මන් දැක්ක දැන් මේ දෙවෙනි දවසනේ. ඔව්. පළවෙනි දවසේ ගොඩක් පෝස්ට් එක ආවලා තිබ්බා. ගොඩක් කට්ටිය ෂෙයා කරලා තිබ්බා. ඔව්. මොකද්ද ඔයාට එකින් දැනුනේ මේ ඉස්ලාම් මේ මචං? මගේ වටේ ලොකු ඩවුට් එකක් ඉන්නවා කියලා මට දැනුනා. ඒ සපිත තියෙනවා. මුලින්ම අපි ස්කූටර් බදින්න හේතුව අපි ඉකරෑ. ඒ කියන්නේ වන්දනා කරන්න තැන්ක්ස් කරන්න. ඒ කට්ටිය හරහා තමයි මට මේ යාළු ඔක්කොම හම්බෙන්නේ. එතනගයට සිරෝනි ස්කූටර් ක්ලබ් එක. ඒ කට්ටිය ඒ ඔක්කොම මෙතන ඇවිල්ලා ඉන්නේ. එතනගයට ඔයාලා. ඉතින් මට සතුටුයි වැඩි කරගෙන. එහෙනම් අයියෝ ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා අපි සුභවතුනවා. හරි ඒකයි. හරි.
ඇතිවෙනවා.